අපිට මතකයි 88 89 යුගයේ ජනාධිපති මැතිවරණය සහ මහා මැතිවරණය තිනකොට පළවෙනි පස් දෙනා ගියොත් වෙඩි තිනවා ඉක්වා ඡන්දබල ඡන්ද වර්ජනය කරනවා ඉක්වා එතනින් එහාට ගිහිල්ලා හැඳුනුම්පත් එකතු කළා දැන් මේ සරෙත් අපිට ආරංචියක් තිනවා දැන් තොරතුරු ලැබෙනවා ඒ පළපුරුදු කට්ටි ඉන්නවා විපක්ෂයේ ඊයේ පෙරේද කියලා තිනවා හැම ඡන්ද මැදිස්ථානකින්ම හොර ඡන්ද 25ක් දාන ඔන්න සෙල්ලම පටන් ගන්න යන්නේ ඉඩ දෙනවද ඉඩ දෙනවද ඉඩ දෙනවද නෑ මම කියනවා මිනිහ හැරට තමසලා වගේ හොර ඡන්ද දාන්න එපා ඕන නෑ හලෝ අපේ ඡන්ද 100ට 100ක් මේ ගමේ කිසිම ඡන්දයක් වෙන්නේ නැහැ මේවා ඔක්කොම වැටෙන්නේ මේවා වැටෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනවාරි මාසේ 26 වෙනිදා ඒ කාලේ දිත තියලා රටට සැබෑ පාලනයක් ගෙන දිශාවකට අපේ රට පරිවර්තනය කරන්න ඕන අසීමිත ලෙස බදු ගහනවා සල්ලි ටික එකතු කරනවා හොරා කරනවා දරුවෙක් දැක්කොත් නිමින දරු සෙනෙහස පිළිබඳ අපි ස්තුතියි හැබැයි දරුවෙක් දැක්කට ඉම්බට ප්‍රෝටීන් යන්නේ නැහැ ඇඟට පාර්ලි දවසල මේ අනිත් අපේක්ෂකගේ දුන්න දරුවන්ට දෙන සෙනෙහස පෙන්වන්න ගිහලා දරුවෙක් වඩාගෙන අනේ මේ දරුවා තාම බයෙන් ඉන්නවලු දරුවා තාම උනලු දැන් හරියට දරුවා නලවනවා අම්මලා හම්බුණාම අපේ පොන්සක මාත්‍යත් බොහොම ආදරෙන් ආමන්ත්‍රණය කරනවා අතින් අල්ලනවා පන්සලට යනවා සුදු අඳිනවා මගේ දවස පොන්සක මාත්‍යන් ඇහුවා ඔබතුමා ඉක්මනට වැඩ අල්ලගත්ත නේද කියලා ඉතින් එතුමා කිව්වා නෑ අපි මේ යුනිෆෝම් එකේ ඉන්නකොට දරුවෝ නලවන එක මාත්‍ය පෙන්වුවේ නෑ දැන්නේ පෙන්වන්න ඕකේ ඉස්සරහ කොරපු වැඩේ කියලා ඔරිජිනල් පොන්සේකාව එළියට අරව් ඉලංගම්ගේ කියලා එකෙක් ඉන්නවා ඕක කලවැද්දා පාහරයා ඕක අරු මූ දෙයහමඳුරෝනේ මේ ආදයා ජනාධිපති වුණොත් කොහොම ජාතිය අමතයිද මා මිත්‍ර කලවැද්දනි මා මිත්‍ර පාහරයිනි ඔහොම තමයි පොන්සේක ජනාධිපති වුණොත් ජාතිය අමතන්නේ මුළු ලෝකේ ඉන්න හැම සතාගෙම නම් අපිට කියයි පිටරට ඇයෝ හිතයි මේ රට සත්තු වත්තක් කියලා